අපි බලමු කාබෝහයිඩ්‍රේට් කතාවේ ඊළඟ වීඩියෝ එක. මොකද කාබෝහයිඩ්‍රේට් තමයි මේකේ තියෙන ලොකුම පාඩමනේ. කාබෝහයිඩ්‍රේට් තමයි ලොකුම කොටස. ඒ නිසා අපි බලමු කාබෝහයිඩ්‍රේට් කොටස කොහොමද අපි සාකච්ඡා කරගන්නේ කියලා. දැන් මේ වෙනකොට කාබෝහයිඩ්‍රේට් වලට වීඩියෝ දෙකක් ඔයාලා දෙකට සූදානම් වෙලා තියෙනවා. දැන් අපි කතා කරන්න යන්නේ තුන්වෙනි වීඩියෝ එක. දැන් මම එන්නේ නවවෙනි පිටුවට. නවවෙනි පිටුවේ තියෙන පොලිසැකරයිඩ් කියලා මාතෘකාව. පොලිසැකරයිඩ් ගැන තමයි මම සාකච්ඡා කරන්න පටන් ගන්නෙ. පොලිසැකරයිඩ් අයි බලමු මොනවද මේ පොලිසැකරයිඩ් කියන්නේ කියන්නේ. පොලිසැකරයිඩ් එකක් කියන්නේ මොකක්ද කියලා බලමු. උදේ මොනොසැකරයිඩ් අණු රාශිය. මොනොසැකරයිඩ් අණු රාශිය මේ විදියට බැඳෙනවා. රාශියක් නිසා මම මෙහෙම නොට් පෙලියක් දානවා දෙපැත්තට. මොනොසැකරයිඩ් අණු රාශිය, ඒ කියන්නේ විශාල ප්‍රමාණයක් බැඳෙනවා පුතේ අර ග්ලයිකොසිඩික බන්ධනවල. ග්ලයිකොසිඩික බන්ධන. ග්ලයිකොසිඩික බන්ධන වලින් බැඳෙන. මේ මොනොසැකරයිඩ් අණු රාශියක් ග්ලයිකොසිඩික බන්ධන වලින් බැඳිලා බැඳුනහම හැදෙන්නේ පොලිසැකරයිඩ් එකක්. මොනොසැකරයිඩ් අණු රාශියක් මොනොසිඩික බන්ධන වලින්ද ග්ලයිකොසිඩික බන්ධන වලින් බැඳුනාට පස්සේ හැදෙන්නේ මොකද්ද? පොලිසැකරයිඩ් එකක් තමයි හැදෙන්නේ. මොනොසැකරයිඩ් අණු රාශියක් මොනොසිඩික බන්ධන වලින්ද ග්ලයිකොසිඩික බන්ධන වලින් බැඳුනහම හැදෙනවා පොලිසැකරයිඩ් එකක්. දැන් මේ රාශියක් කියවහම කීයක් විතර බැඳෙනවද? සමහරට මුදේ 100 ගාණක්, සමහරට දහස් ගාණක්, ලක්ෂ ගාණක්, මිලියන ගාණක් දක්වා වෙන්න පුළුවන්. මොනොසැකරයිඩ් අණු රාශියක් ග්ලයිකොසිඩික බන්ධන වලින් බැඳිලා තමයි පොලිසැකරයිඩ් එකක් හැදෙන්නේ. දැන් පුතේ මේ මොනොසැකරයිඩ් එක අපි නැවත නැවත කැඩුවොත් එහෙම අපි මේවා කඩනවාට අපි කියනවා ජල විච්ඡේදනය කරනවා. මේ පොලිසැකරයිඩ් එකක් අපි ජල විච්ඡේදනය කරොත් එහෙම නැවත හැදෙන්නේ මේ වගේවන්, නැවත හැදෙන්නේ මේ වගේවන්, නැවත හැදෙන්නේ මෙන්න මේ වගේ. මේවා තමයි නැවත නැවත හැදෙන්නේ. ඒ කියන්නේ පොලිසැකරයිඩ් එකක් ජල විච්ඡේදනය කරාට පස්සේ නැවත මොනව ලබා ගන්න පුළුවන්ද? මොනොසැකරයිඩ් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. පැහැදිලි නේද? එහෙනම් කොහොමද පොලිසැකරයිඩ් එකක් හැදෙන්නේ? මොනොසැකරයිඩ් අණු රාශියක් මොනොසිලික බන්ධන වලින් බැඳිලාද? ග්ලයිකොසිලික බන්ධන වලින් බැඳුනහම තමයි මොකක් හැදෙන්නේද? පොලිසැකරයිඩ් එකක් හැදෙන්නේ. එතකොට මේ පොලිසැකරයිඩ් එක ජල විච්ඡේදනය කරපුවම කැඩුවහම නැවත හැදෙන්න ඕන මොනවද? මොනොසැකරයිඩ්ම හැදෙන්න ඕන. අපි කතා කරන ජනප්‍රිය පොලිසැකරයිඩ් වර්ග හතරක් විතර අපි කතා කරනවා. පොලිසැකරයිඩ් වර්ග හතරට වඩා තියෙනවා. ජනප්‍රියව හතරක් ගැන මම කියන්නම්. නිකන් තමයි සෙලියුලෝස් කියලා කියන්නේ. සෙලියුලෝස් කියලා කියන්නේ එක පොලිසැකරයිඩ් එකක්. සෙලියුලෝස් කියලා කියන්නේ. ඊට පස්සේ ජනප්‍රිය තවත් පොලිසැකරයිඩ් එකක් තමයි පිස්ටේ කියලා කියන්නේ. පිස්ටේ කියන්නේ පොලිසැකරයිඩ් එක. ඊට පස්සේ අපි කතා කරනවා ග්ලයිකොජන් ගැන. ග්ලයිකොජන් ගැන ඔය නම් තුන මතක තියාගන්නකෝ. සෙලියුලෝස්, පිස්ටේ, ග්ලයිකොජන්. ඊට අමතරව මම ඔයාලට තව නමක් දෙන්නම්. ඉනියුලින්. ඉනියුලින් කියන්නේ තවත් පොලිසැකරයිඩ් එකක්. හරිද? එහෙනම් සෙලියුලෝස්, පිස්ටේ, ග්ලයිකොජන්, ඉනියුලින්. ආය කියන්න බලන්න. සෙලියුලෝස්, පිස්ටේ, ග්ලයිකොජන්, ඉනියුලින්. පොලිසැකරයිඩ් වර්ග හතරක් තමයි මේ තියෙන්නේ. එහෙනම් මොකද්ද කතන්දරේ? පොලිසැකරයිඩ් එකක් හැදෙන්නේ කොහොමද? මොනොසැකරයිඩ් අණු රාශියක් ග්ලයිකොසිඩික බන්ධන වලින් බැඳිලා තමයි පොලිසැකරයිඩ් එකක් හැදෙන්නේ. ඒ පොලිසැකරයිඩ් එක අපි මේ තැන් තැන් වලින් බින්දොත් එහෙම ජල විච්ඡේදනය කරොත් එහෙම නැවත මොනව ලබා ගන්න පුළුවන්ද? මොනොසැකරයිඩ් ලබා ගන්න පුළුවන්. ජනප්‍රිය පොලිසැකරයිඩ් වර්ග හතරක නම් මම ඔයාලට කිව්වා සෙලියුලෝස්, පිස්ටේ, ග්ලයිකොජන්, ඉනියුලින්. සෙලියුලෝස්, පිස්ටේ, ග්ලයිකොජන්, ඉනියුලින් අපිට ජනප්‍රිය පොලිසැකරයිඩ් හැටියට පෙන්වලා දෙන්න පුළුවන්. පැහැදිලි නේද? හරි. කියවන්නකෝ බලන්න. මොනොසැකරයිඩ් රාශියක් හිස් තැනකින් බැඳී කියලා තියෙන්නේ. මොනොසැකරයිඩ් රාශියක් හිස් තැනකින් බැඳී කියලා තියෙන්නේ. ලියන්න. ග්ලයිකොසිඩික බන්ධන වලින්. ග්ලයිකොසිඩික බන්ධන වලින්. ග්ලයිකොසිඩික බන්ධන වලින් හරියට ලියන්න
ग्लाइकोसिडिक बंधन वलिन ग्लाइकोसिडिक बंधन वलिन बैंडी गुड़ा के कट बैंडन वाले किरण बोलते बहु अवयवी करने के बहु अवयवी करने वी में गुड़ा के कट बैंडन हो बहु अवयवी करने वी में पॉलीसेकराइड सहेद ඊළඟ පේළිය පොලිසැකරයිඩ් ජල විච්ඡේදනය කිරීමෙන් නැවත මොනොසැකරයිඩ් සෑදේ මේ පොලිසැකරයිඩ් ජල විච්ඡේදනය කරොත් ජල විච්ඡේදනය කියන එක මම කියලා දුන්නා ජල අණුවක් දීලා බන්ධන බිඳෙලුවොත් ඒක ජල විච්ඡේදනය ජල විච්ඡේදනය කරොත් නැවත මොනවද හැදෙන්නේ මොනොසැකරයිඩ් අණු සෑදේ ජනප්‍රිය පොලිසැකරයිඩ් වර්ග ලියන්න 1 සෙලියුලෝස් අංක 1 සෙලියුලෝස් අංක 1 සෙලියුලෝස් අංක 2 පිෂ්ඨය අංක 1 සෙලියුලෝස් අංක 2 පිෂ්ඨය අංක 3 ග්ලයිකෝජන් අංක 3 ග්ලයිකෝජන් අංක 4 ඉනියුලින් ඔන්න ජනප්‍රිය පොලිසැකරයිඩ් වර්ග හතරක් මොනවද 1 සෙලියුලෝස් 2 පිෂ්ඨය 3 ග්ලයිකෝජන් 4 ඉනියුලින් 1 සෙලියුලෝස් 2 පිෂ්ඨය 3 ග්ලයිකෝජන් 4 ඉනියුලින් जनप्रिय पोलिसैकराइड वर्ग हतरक नाम तमे की कथाकोस्लियोस्थाकोस्लियोस् बहुलवती तेन्दिकाई शाकशैल शाकशैल एलगी साइल बीत्ती है කාබනික සංයෝගයේ මොකද්ද කියලා අහුව. කාබනික සංයෝගයේ මොකද්ද කියලා අහුවොත් සෙලියුලෝස්. ඒ තරමට අපේ පෘථුවිය සෙලියුලෝස් තියෙනවා. ඇයි හිතන්නකෝ අපේ පෘථුවිය කොච්චර ශාක තියෙද කියලා. අපේ පෘථුවිය කොච්චර ඇල්ගී තියෙද කියලා හිතන්නකෝ. එතකොට ඇල්ගී වල ශාකවල අනිවාර්යයෙන් සෙලියුලෝස් තියෙනවා. ඒ නිසා පෘථුවිය වැඩිපුරම තියෙන කාබනික සංයෝගයේ හැටියට සලකන්නේ මොකද්ද? සෙලියුලෝස් කියන මේ සංයෝගය. එතකොට මේ සෙලියුලෝස් හැදිලා තියෙන්නේ ග්ලූකෝස් අණු රාශිය ग्लूकोस अणु राशियां बहु अवयवीकरण ग्लूकोस अणु राशिया दमेलाकट बेदीला तमय सेल्युलोस ग्लूकोस अणु राशिया बेदीला बहु अवयवीकरण तमय सेल्युलोस द्रव्य मिनिसागे आहार जीर्ण पद्धति जीर्णीकरण मिनिसागे මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතියේදී සෙලියුලෝස් ජීර්ණය කරන්න බෑ. ඒකට හේතුව තමයි පුතේ සෙලියුලෝස් ජීර්ණය කරන සෙලියුලේස් කියන එන්සයිම. සෙලියුලෝස් ජීර්ණය කරන සෙලියුලේස් කියන එන්සයිමේ මොකද නම? සෙලියුලේස් කියන එන්සයිමය මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ නොමැතිවි. සෙලියුලේස් කියන එන්සයිමය මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ නැහැ. හැබැයි පුතේ වෙනක් ශාකභක්ෂකයෝ ඉන්නේ ආහාර ජීර්ණ පද්ධතියේ ඔය එන්සයිමේ තියෙනවා. ඒ නිසා එයාලට සෙලියුලෝස් ජීර්ණය කිරීමේ හැකියාව තියෙනවා. ඔන්න ඔය කරුණ ටික මතක තියාගන්න සෙලියුලෝස් ගැන ඒ හොඳටම ඇත්තම කතාව වැඩිත් එක්ක. එහෙනම් මොනවද සෙලියුලෝස් ගැන දැනගන්න ඕන? ශාකසෛල බිත්තියේ තියෙනවා, ඇල්ගී සෛල බිත්තියේ තියෙනවා. පෘථුවියේ වැඩිපුරම තියෙන කාබනික සංයෝගය. එහෙම නැත්නම් ඔයාලෙන් ඇහුවොත් පෘථුවියේ වැඩිපුරම තියෙන කාබෝහයිඩ්‍රේට් මොකක්ද කියලා ඇහුවොත් ඒත් සෙලියුලෝස් උත්තරේ. ඊළඟට මෙයා හැදිලා තියෙන්නේ කොහොමද? ග්ලූකෝස් අණු රාශිය බහු අවයවීකරණය වෙලා තමයි සෙලියුලෝස් හැදිලා තියෙන්නේ. ඒ වගේම ඊළඟ කාරණාව තමයි පුතේ මෙන්න මේ සෙලියුලෝස් මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතියේදී ජීර්ණය වෙන්නේ නැහැ. මේ සෙලියුලෝස් මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතියේ ජීර්ණය වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ සෙලියුලේස් කියන එන්සයිමේ නැහැ. අපේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ සෙලියුලේස් කියන එන්සයිමේ නැහැ. හැබැයි ශාකභක්ෂකයින්ගේ ආහාර ජීර්ණ පද්ධතිය ඔය එන්සයිමේ තියෙන හින්දා එයාලට මොනවා කරන්න පුළුවන්ද? ජීර්ණය කිරීමේ හැකියාව තියෙනවා. හරි. ලියන්න ඔබේ නම එහෙම. මේව ලියන්න.
මෙහෙම ලියන්න ශාකසෛල විත්තිය කමා ශාකසෛල විත්තිය කමා ඇල්ගී සෛල විත්තිය ශාකසෛල විත්තිය කමා ඇල්ගී සෛල විත්තිය ශාකසෛල විත්තිය කමා ඇල්ගී සෛල විත්තිය වැනි ස්ථානවල පවතී ශාකසෛල විත්තිය कमा एलगी साइल बित्तिय वैनी स्थानवल पावती शाक साइल बित्तिय कमा एलगी साइल बित्तिय वैनी स्थानवल पावती वैनी स्थानवल पावती इलंग तरुला कुने पृथ्वी सुलभम काबनिक संयोगे 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 सेल्युलोस पृथ्वी सुलभम काबनिक संयोगे सेल्युलोस पृथ्वी सुलभम काबनिक संयोगे सेल्युलोस ईलंग तरुला कुन ग्लूकोस अणु राशियक् ग्लूकोस अणु राशियक् ग्लूकोस अणु राशियक् बहुअवयवीकरणे वीमेन 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 सेल्युलोस सैदी तिबे ग्लूकोस अणु राशियक् बहुअवयवीकरणे वीमेन सेल्युलोस सैदी तिबे ग्लूकोस अणु राशियक् बहुअवयवीकरणे वीमेन सेल्युलोस सैदी तिबे ईलंग तरुला कुन मिनिसागे आहार जीर्ण पद्धतिये दी 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 सेल्युलोस जीर्णे नोवे सेल्युलोस जीर्णे नोवे मिनिसागे आहार जीर्ण पद्धतिये दी सेल्युलोस जीर्णे नोवे सेल्युलोस जीर्णे नोवे सेल्युलोस जीर्णे नोवे इट हेतु है सेल्युलोस जीर्णे कल है कि इट हेतु है सेल्युलोस जीर्णे कल है कि सेल्युलेस एंजाइम है इट हेतु है सेल्युलोस जीर्णे कल है कि सेल्युलेस एंजाइम है सेल्युलेस एंजाइम है सेल्युलेस एंजाइम है सेल्युलेस एंजाइम है नोती बीमा इड तीरणा पवना किया ने इड तीरणा पवना किया ने तरवदा शाक भक्ष के इंट शाक भक्ष के इंट शाक भक्ष के इंट सेल्युलोस जीर्णे किरीमे हकिया वेत शाक भक्ष के इंट सेल्युलोस जीर्णे किरीमे हकिया वेत शाक भक्ष के इंट सेल्युलोस जीर्णे किरीमे हकियाव एत एक यानी आलगे मोने एंजाइमे तीन वाद सेल्युलेस के ने एंजाइमे तीन हर दें कताव पह दिली दे आधे मोनो आधे लीला तीन कोमद पॉलीसेकराइड या कह दिन मोनोसेकराइड अनु राशिया मोनोसिडिक बांधने वाली इम्पेंडिला द ग्लाइकोसिडिक बांधने वाली इम्पेंडिला मोनावयवीकरणे उन्हामद
බහුවයවීකරණය වුණාම මොකක්ද හැදෙන්නේ මොකක්ද හැදෙන්නේ පොලිසැකරයිඩ් එකක් හැදෙනවා ඊළඟට අපි කතා කරා පොලිසැකරයිඩ් එකක් හැදෙන විදිය තමයි ඒ කතා කරේ ඊට පස්සේ අපි කතා කරා පොලිසැකරයිඩ් එක ජල විච්ඡේදනය කරනවා ජලාණු දීලා බන්ධන කැඩුවොත් නැවත හැදෙන්නේ මොනවද මොනසැකරයිඩ් කියලා කිව්වා ඊට පස්සේ අපි කතා කරා ජනප්‍රිය පොලිසැකරයිඩ් වර්ග හතරක් ගැන සෙලියුලෝස් පිෂ්ඨය ග්ලයිකොජන් සහ ඉනියුලින් කියලා හතර දෙනෙක් ගැන අපි කතා කරා දැන් ඒකෙන් අපි එක්කෙනෙක් සාකච්ඡා කරලා අවසන් කරා සෙලියුලෝස් පිළිබඳ පළවෙනියටම කිව්වේ සෙලියුලෝස් කොහෙද තියෙන්නේ ශාක සෛල බිත්තියේ සහ ඇල්ගී සෛල බිත්තියේ බහුලව තියෙන්නේ දෙවෙනි කාරණාව තමයි පෘථුවියේ සුලභම කාබනික සංයෝග වර්ගයේ වෙන්නේ මොනවද සෙලියුලෝස් කියලා කියන්නේ සෙලියුලෝස් හැදෙන්නේ කොහොමද ග්ලූකෝස් අණු රාශියක් බහු අවයවීකරණය වෙලා තමයි එකට එකට බැඳිලා තමයි සෙලියුලෝස් හැදිලා තියෙන්නේ මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතියේදී මොකක් කරන්න බැයිද සෙලියුලෝස් ජීර්ණය කරන්න බැහැ ඒකට හේතුව තමයි සෙලියුලෝස් ජීර්ණය කරන සෙලියුලේස් කියන එන්සයිමය මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය තුල නොතිබීම හැබැයි ශාක භක්ෂකයන්ගේ ආහාර ජීර්ණ පද්ධතියේ ඒ එන්සයිමය තියෙන නිසා එයාලට පුළුවන්කම තියෙනවා සෙලියුලෝස් ජීර්ණය කරන්න එහෙනම් අපි කතා කරලා අවසන් කරගත්තේ කවුරු ගැනද සෙලියුලෝස් පිළිබඳ කතාව තමයි අපි අවසන් කරගත්තේ දැන් එහෙනම් අපි කතා කරමු පිෂ්ඨය ගැන දැන් එහෙනම් අපි කතා කරමු කවුරු ගැනද පිෂ්ඨය කියන කාබෝහයිඩ්‍රේටේ නැත්නම් පිෂ්ඨය කියන පොලිසැකරයිඩ් එක ගැන කතා කරමු පුතේ පිෂ්ඨය ගැන කතා කරනකොට පළවෙනියටම කියන්න තියෙන්නේ ශාකවල ප්‍රධාන සංචිත ආහාරය ශාකවල ප්‍රධාන සංචිත ආහාරයේ ලෙස ක්‍රියාත්මක වෙන්නේ මොනවද පිෂ්ඨය ඒ කියන්නේ ශාකවල ගබඩා කරන ප්‍රධානම ආහාරය තමයි පිෂ්ඨය පැහැදිලිද ශාකවල ප්‍රධාන සංචිත ආහාරය ශාකවල ගබඩා කරන ප්‍රධානම ආහාරය තමයි පිෂ්ඨය ශාකවල ප්‍රධාන සංචිත ආහාර ලෙස ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද පිෂ්ඨය දැන් ওই පිෂ්ඨය හැදිලා තියෙන්නේ උදේ ග්ලූකෝස් ග්ලූකෝස් අණු රාශියක් බහු අවයවීකරණය වෙලා දැන් ළමයි අහනවා සෙලියුලෝස් හැදුනෙත් එහෙමනේ පිෂ්ඨය හැදෙන්නෙත් එහෙමමද කියලා ඒ කඩේ මුදේ බැඳෙන විදිය වෙනස් දැන් ওই ග්ලූකෝස් කියලා කියවට උසස් පෙළ පන්තියේදී අපි කතා කරනවා ග්ලූකෝස් වර්ග දෙකක් ගැන ඇල්ෆා ග්ලූකෝස් සහ බීටා ග්ලූකෝස් හරිද දැන් ඔලිවල් පන්තියේදී ඒවා ඕනේ නැහැ සෙලියුලෝස් වල තියෙන බීටා ග්ලූකෝස් කියන ඒවා පිෂ්ඨයේ තියෙන ඇල්ෆා ග්ලූකෝස් කියන ඒවා හරිද ඒක අමතක කරලා දාන්නකො එහෙම ග්ලූකෝස් උත් වෙනස් කට්ටිය ඉන්නවා ඊළඟට ඒ කට්ටිය වෙනස් වෙනස් තැන් වලින් තමයි බැඳෙන්නේ එතකොට එක්කෙනා නෙවෙයි දෙන්නෙක් වෙනවා හරිද එහෙනම් ශාකවල ප්‍රධාන සංචිත ආහාර ලෙස ක්‍රියාත්මක වෙන පිෂ්ඨය මෙයා හැදෙන්නේ පුතේ ග්ලූකෝස් අණු රාශියක් බහු අවයවීකරණය වෙලා ඊළඟ තවත් වැදගත් කතාවක් තමයි පුතේ මේ අපි පිෂ්ඨය කියලා කීවට පිෂ්ඨය කියලා කීවට ওই පිෂ්ඨය ඇතුලේ දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්නටම තමයි අපි පිෂ්ඨය කියලා කියන්නේ එක්කෙනෙක් තමයි ඇමයිලෝස් එක්කෙනෙක් තමයි ඇමයිලෝස් අනිත් එක්කෙනාට කියන්නේ අපි ඇමයිලෝපෙක්ටින් ඇමයිලෝපෙක්ටින් කියලා කියන්නේ එක්කෙනෙකුට කියනවා ඇමයිලෝස් කියලා අනිත් එක්කෙනාට කියනවා ඇමයිලෝපෙක්ටින් කියලා පිෂ්ඨය කියන එක ඇතුලේ ওই දෙන්නම ඉන්නවා ඇමයිලෝස් සහ ඇමයිලෝපෙක්ටින් පිෂ්ඨය ඇතුලේ ඇමයිලෝස් උත් ඉන්නවා පිෂ්ඨය ඇතුලේ කවුද ඉන්නේ ඇමයිලෝපෙක්ටින් උත් ඉන්නවා මේ දෙන්නගෙම එකතුවට තමයි අපි පිෂ්ඨය කියලා කියන්නේ එතකොට පිෂ්ඨය ඇතුලේ ප්‍රධාන දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් තමයි ඇමයිලෝස් අනිත් එක්කෙනා කවුද ඇමයිලෝපෙක්ටින්. ඉතින් ඔය ටික දැනගන්නකො පිෂ්ඨය ගැන ඒ හොඳටම ඇති. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ඔය ධාන්‍ය වර්ගවල අල වර්ගවල බහුලව අඩංගු වෙනවා පිෂ්ඨය. දැන් පිෂ්ඨය බහුල ආහාර ගත්තොත් එහෙම නේද? ඔයාලා දැන් වැඩිපුර කන්නේ ලංකාවේ මිනිස්සු වැඩිපුර කන්නේ පිෂ්ඨය. ඒ කියන්නේ එක්කෝ මිනිස්සු කන්නේ හාල් වලින් නිෂ්පාදනය කරපු දෙයක්, එහෙම නැත්නම් මිනිස්සු කන්නේ තිරිඟු වලින් වගේ නිෂ්පාදනය කරපු දෙයක් එහෙම නැත්නම් වෙනත් ධාන්‍ය වර්ගයක් නේද? එතකොට අපි වැඩිපුර ආහාරයට ගන්න ඒවා තියෙන පිෂ්ඨය. හරි, ඔය ටික තමයි පිෂ්ඨය ගැන කියන්න තියෙන්නේ. ලියන්න මෙහෙම පළවෙනි තරුණ ගුණ ශාකවල ප්‍රධාන සංචිත ආහාරය ශාකවල ප්‍රධාන සංචිත ආහාරය
ශාකවල ප්‍රධාන සංචිත ආහාරය පිෂ්ඨයයි. 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 තරුවක් දාන්න. ග්ලූකෝස් අණු රාශියක් ग्लूकोस अणु राशियक बहुअवयवीकरणे वीमेन 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 पिष्टे सैदी तिबे 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 पिष्टे सैदी तिबे ग्लूकोस अणु राशियक बहुअवयवीकरणे वीमेन पिष्टे सैदी तिबे तरुवत दान्न पिष्टे तुल प्रधान द्रव्य देखाक तिबे पिष्टे तुल प्रधान द्रव्य देखाक तिबे पिष्टे तुल प्रधान द्रव्य देखाक तिबे ये नाम පිෂ්ඨය තුල ප්‍රධාන ද්‍රව්‍ය දෙකක් තිබේ නම් 1 2 කියලා ලියන්න 1 ඇමයිලෝස් 1 ඇමයිලෝස් අංග දෙක ඇමයිලෝපෙක්ටින් අංක 1 ඇමයිලෝස් අංක 2 ඇමයිලෝපෙක්ටින් 1 ඇමයිලෝස් අංක 2 ඇමයිලෝපෙක්ටින් අංක 1 ඇමයිලෝස් අංක 2 ඇමයිලෝපෙක්ටින් ඊළඟ තරුලකුණ දාලා ලියන්න ඊළඟ තරුලකුණ දාලා ලියන්න ධාන්‍ය වර්ග හා අල වර්ගවල 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 පිෂ්ඨය බහුලව අඩංගු වේ ධාන්‍ය වර්ග හා අල වර්ගවල පිෂ්ඨය බහුලව අඩංගු වේ ධාන්‍ය වර්ග හා අල වර්ගවල පිෂ්ඨය බහුලව අඩංගු වේ. හරි එහෙනම් දැන් අපි සාකච්ඡා කරගත්ත මොකක් ගැනද? පොලිසැකරයිඩ් කියන්නේ මොනවද? ඒවට උදාහරණ මොනවද? හැදෙන්නේ කොහොමද? ඊළඟ පොලිසැකරයිඩ් යටතේ සෙලියුලෝස් ගැන විස්තර දන්නවා දැන්. පිෂ්ඨය ගැන විස්තර දන්න. දැන් එහෙනම් කතා කරන්න යන්නේ ඊළඟ එකේනාගේ විස්තර ටික ගැනයි කතා කරන්න යන්නේ. ඒ තමයි කවුද? ග්ලයිකොජන්. ग्लाइकोजन පිළිබඳ විස්තර තමයි කතා කරන්න යන්නේ. ග්ලයිකොජන්. උදේ ග්ලයිකොජන් කියලා කියන්නේ සතුන් තුළ ආහාර සංචිත කරන ආකාරය. සතුන් තුළ ආහාර සංචිත කරන ආකාරයක් තමයි ග්ලයිකොජන් කියලා කියන්නේ. දැන් ඔයාලගේ ඇඟ ඇතුලේ ගබඩා කරපු කාබෝහයිඩ්‍රේට් තියෙනවද කියලා අහුවොත් උත්තරේ තමයි ඔව්. ඒ තමයි ග්ලයිකොජන්. සාමාන්‍යයෙන් කොහෙද වාගේ ග්ලයිකොජන් ගබඩා කරලා තියෙන්නේ? වාගේ ග්ලයිකොජන් ගබඩා කරලා තියෙන අපේ ආත්මාවේ පේශිවල. මෙන්න මේ වගේ පේශි හිතලා පාලනය කරන්න පුළුවන් පේශි තියෙන්නේ. ආත්මාවේ ගබඩා කරන්න පුළුවන් ඒ වගේම පේශිවල ගබඩා කරන්න පුළුවන් ග්ලයිකොජන්. එහෙනම් ග්ලයිකොජන් ගැන මොනවද කියන්නේ? සතුන් තුළ ආහාර සංචිත කරන ආකාරයක් තමයි ග්ලයිකොජන් කියලා කියන්නේ. එතකොට කොහෙද ගබඩා කරලා තියෙන්නේ? ආත්මාවේ සහ පේශිවල ගබඩා කරලා තියෙනවා ඔයාගේ ඇඟේ ග්ලයිකොජන්. ඊළඟ කාරණාව තමයි දුන්නේ මෙයා හැදිලා තියෙන්නේ කොහොමද ග්ලූකෝස් අණු රාශියක් බහුවවයවීකරණය වෙලා ග්ලූකෝස් අණු රාශියක් බහුවවයවීකරණය වෙලා තමයි ග්ලයිකොජන් හැදිලා තියෙන්නේ මේ ග්ලයිකොජන් පුතේ අපිට ශාක තුල දකින්න හම්බෙන්නේ නැහැ සතුන් තුල තමයි ග්ලයිකොජන් හම්බෙන්නේ ශාක තුල දැක ගන්න හම්බෙන්නේ නැති පොලිසැකරයිඩ් වර්ගයක් ඔච්චරයි ඉතින් ඔය ටික දැනගන්න ඕනේ ඇති මොකද්ද පළවෙනි කාරණාව සතුන් තුල ආහාර සංචිත කරන ආකාරයක් තමයි ග්ලයිකොජන් කියලා කියන්නේ. ඒ වගේම කොහෙද ගබඩා කරලා තියෙන්නේ? ආත්මාවේ සහ පේශිවල
අක්මාවේ සහ පේශිවල මේ ග්ලයිකෝජන් දකින්න පුළුවන්. ග්ලූකෝස් අණු රාශියක් මොන අවයවීකරණය වෙලාද? බහු අවයවීකරණය වෙලා තමයි ග්ලයිකෝජන් නිර්මාණය වෙලා තියෙන්නේ. පැහැදිලිද? හරි. ලියන්න ඕනේ නම් මෙහෙම. මෙහෙම ලියන්න. සතුන් තුළ සංචිත ආහාරයක් ලෙස සතුන් තුළ සංචිත ආහාරයක් ලෙස ග්ලයිකෝජන් පවතී. 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 තරුවක් දාලා ලියන්න. අක්මාවේ හා පේශිවල මේවා ගබඩා කරයි. 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 ඊළඟ කරුණක් උන ග්ලූකෝස් අණු රාශියක් බහු අවයවීකරණය වීමෙන් ග්ලූකෝස් අණු රාශියක් බහු අවයවීකරණය වීමෙන් ග්ලයිකෝජන් සෑදේ. ග්ලූකෝස් අණු රාශියක් බහු අවයවීකරණය වීමෙන් ග්ලයිකෝජන් සෑදේ. ග්ලූකෝස් අණු රාශියක් බහු අවයවීකරණය වීමෙන් ග්ලයිකෝජන් සෑදේ. ලියන්න තරුවක් දාලා ශාක තුල ග්ලයිකෝජන් දැකගත නොහැකිය. ශාක තුල ග්ලයිකෝජන් දැකිය 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 නොහැකිය. ශාක වල ග්ලයිකෝජන් දැක ගන්න හම්බෙන්නේ නැහැ. හරි, අපි යමු. දැන් මේ කතාව ඔක්කොම ඉවරයිනේ. පොලිසැකරයිඩවල ලක්ෂණ කියන කතාවට යමු. පොලිසැකරයිඩවල ලක්ෂණ කියන තැනට අපි යමු. පොලිසැකරයිඩවල ලක්ෂණ. හරි, ඉස්සෙල්ලාම මට කියන්න මොන සැකරයිඩවල ලක්ෂණ ටික බලන්න හොඳට. මොනෝසැකරයිඩවල ලක්ෂණ එතෙන්ට පෙරලා බලන්න. මොනෝසැකරයිඩවල ලක්ෂණ කියන තැනට පෙරලා බලන්න ඕන හැමෝම. මොනවාද ඔයාලා ලියලා තියෙන්නේ මොනෝසැකරයිඩවල ලක්ෂණ? ජලයේ දිය වෙනවා කියලා ලියලා තියෙනව නේද? පැණි රස දිය නම් සීනි වේ කියලා ලියලා තියෙනවනේ. ස්පටික බවට පත් කරන්න පුළුවන් කියලා ලියලා තියෙන්නේ. ඔක්සිහාරකයි කියලා ලියලා තියෙනවනේ. ඊට පස්සේ කාබෝහයිඩ්‍රේට් සෑදෙන පරිදි ජල විච්ඡේදනය කළ නොහැකි කියලා දීලා තියෙනවනේ. ආන්ගේ ලියපු ටික ඔක්කොම අනිත් පැත්ත ආරවන්න තමයි තියෙන්නේ. ඒ ලියපු ටික ඔක්කොම අනිත් පැත්ත ආරෙව්වා නම් ඒවා පොලිසැකරයිඩවල ලක්ෂණ. පළවෙනි ලක්ෂණය තමයි පුතේ පොලිසැකරයිඩ ජලයේදී නොවේ. දැන් ඇත්තටම ජලයේදී නොවේ කියලා කියවට සුළු වතුරේදී වෙන ගතියක් තියෙනවා. දැන් පාම් පිටි පිස්ටය වතුරේදී කරන්න බෑමද? දිය කරන්න පුළුවන්. ඇදලිද? නමුත් අපි කතාවට කියන්නේ පොලිසැකරයිඩවල පොදු ගුණාංගයක් හැටියට කියන්නේ ජලයේදී වෙන්නේ නැහැ. දෙවෙනි ගුණාංගය තමයි පුතේ ඒ කට්ටිය මේ පොලිසැකරයිඩ කට්ටිය පැණි රස නැහැ. මේ පොලිසැකරයිඩ කියන කට්ටිය පැණි රස නැත. පැණි රස නැහැ. පැණි රස නැත්තම් පුතේ ඒ කට්ටිය කවුරු නෙවෙයිද? සීනි වෙන්නේ නැහැ. පැණි රස නැහැ. ඒ කියන්නේ ඒ කට්ටිය සීනි නෙවෙයි. තුන්වෙනි කාරණාව තමයි මේ පොලිසැකරයිඩ කියන කට්ටිය ස්පටික බවට පත් කරන්න බෑ, කැට බවට පත් කරන්න බෑ. එහෙනම් පළවෙනි කාරණාව මොකද්ද?
මේ පොලිසැකරයිඩ් කියනේවා ජලයේ දියවෙන්නේ නැහැ. දෙවෙනි කාරණාව මේ පොලිසැකරයිඩ් කියනවා පැණි රහ නැහැ. පැණි රහ නැත්තම් ඒවා සීනි නෙමෙයි. තුන්වෙනි කාරණාව පොලිසැකරයිඩ් කියනේවා ස්පටික බවට පත් කරන්න බෑ. කැට බවට පත් කරන්න බෑ. හතරවෙනි කාරණාව මේ පොලිසැකරයිඩ් කියන කට්ටිය පුතේ නිර්රොක්සිහාරකයි. මොනොක්සිහාරක වෙනවද? නිර්රොක්සිහාරක වෙනවා. මේ පොලිසැකරයිඩ් කියන කට්ටිය නිර්රොක්සිහාරකයි. ඔක්සිහාරක නැහැ. ඒ වගේම මේ කට්ටිය මුතේ ජල විච්ඡේදනය කරොත් ජල විච්ඡේදනය කරොත් නැවත මොනවා හදා ගන්න පුළුවන්ද? මොනොසැකරයිඩ් හදා ගන්නත් පුළුවන්. ඒකත් ලක්ෂණය. ඊළඟ කාරණාව පුතේ මේ කට්ටිය බහු අවයවිත වෙනවා. බහු අවයවික වෙනවනේ ගොඩාක් එකට එකට බැඳිලා නැහැ හැදිලා තියෙන්නේ. මේ කට්ටිය බහු අවයවික වෙනවා. ඔන්න ඔය ලක්ෂණ හය මතක තියා ගන්න පොලිසැකරයිඩ් වල ලක්ෂණ. කෙලීම මොනොසැකරයිඩ් ලැයිස්තුවේ අනිත් පැත්ත කියලා දා ගන්න. දැන් ඔයා මොනොසැකරයිඩ් පාඩම් කරලා ඉවරයි නම් ඒ ලැයිස්තුවේ අනිත් පැත්ත. ඒක තමයි පොලිසැකරයිඩ් වල ලැයිස්තුව. දැන් ඊළඟට මතක් කරන්න ඕන මට කාරණාවක්. සාමාන්‍ය පන්තියේදී අපි පටන් ගන්න තිබ්බනම් අපිට කිසි ගැටලුවක් නැතුව මේ දේවල් කියන්න පුළුවන්. නමුත් දැන් ඔන්ලයින් පන්තියේදී කාලයත් එක්කත් ප්‍රශ්නයක් තියෙනවනේ. ඒ නිසා අමතර දේවල් කියන්න නැතුව තමයි පාඩම විතරක් මේ කරගෙන යන්නේ. හරි. එතකොට පාඩම් කිරීම සම්බන්ධයෙන් කතා කරොත් එහෙම දැන් මේ වෙනකොට ඔයාලා මෙතෙක් උගන්නපු සියල්ල පාඩම් කරලා ඉවර වෙන්න ඕන. මොකද අපිට අවුරුද්දට තියෙනවා පාඩම් 20ක් ඉවර කරන්න. දැන් මේ ඔන්ලයින් කතන්දරෙත් එක්කලා ටිකක් පස්සට ගිහිල්ලානේ තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම සාමාන්‍ය වෙනදාට අපි පන්ති කරනකොට දෙසැම්බර් මාසෙදී මේ පාඩම. ජනවාරි මාසෙදී චලිතේ පාඩම. එහෙම තමයි අපේ පාඩම් ටික යන්නේ. ඒතර මේ පෙබරවාරි මාසෙනේ. පෙබරවාරි මාසෙට එනකොට තුන්වෙනි පාඩමත් අපි පටන් අරන්. හැබැයි තාමත් අපි ඉන්නේ පළවෙනි පාඩමේ. පෑදලීද තාමත් අපි ඉන්නේ පළවෙනි පාඩමේ. දැන් අපි හැකි ඉක්මනින් දෙවෙනි පාඩමට යමු. දෙවෙනි පාඩමට යනකොට යන්න කලින් මුතේ පළවෙනි පාඩමේ ටිකක් ඉතුරු වෙයි. අගහරි පළවෙනි පාඩමේ ටිකක් ඉතුරු වෙයි. ඒක අපි වීඩියෝ කීපයක් විදියට ඔයාලට විඩේ ලැබෙන්න සලස්සන්න. මොකද මට ඉක්මනින් යන්න ඕන ඔයාලට දෙවෙනි පාඩමට. හැබැයි දෙවෙනි පාඩමට යන්න කලින් මම අපි ගත්තොත් ජීවයේ රසායනික පදනම් පාඩමේ මුලවම තියෙන හැඳින්වීම මූලද්‍රව්‍ය සංයෝග ගැන කොටස ඉවර කරන්න ඕන. කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ්, ප්‍රෝටීන්, නියුක්ලික් ආම්ල ඉවර කරන්න ඕන. ඊට පස්සේ ඔය එක එක ජෛවාණු අඳුර ගන්න විදිය, ඒ කියන්නේ ආහාර තුල නයිට්‍රජන් හඳුනා ගැනීම තියෙනවද නැද්ද කියන එක, කාබන් තියෙනවද නැද්ද කියන එක හඳුනා ගන්න එක, ජලය තියෙනවද නැද්ද කියලා හඳුනා ගන්න පරීක්ෂණි, ඊළඟට ජලය පිළිබඳව ආලා දැනගන්න ඕන දේවල් ටික මේ පාඩමේදී, ඒ ටික කතා කරලා දෙවෙනි පාඩම පටන් ගන්නව අග පොඩ්ඩක් ඉතුරු වෙද්දී. තේරුණාද? අග පොඩ්ඩක් ඉතුරු වෙද්දී අග ටික අපි විඩෙන් වීඩියෝ වලට වීඩියෝ එක දාලා අවසන් කරනවා. ඒ නිසා මේ වීඩියෝ එකත් එක්ක පුළුවන් තරම් ඉක්මනින් අපි දෙවෙනි පාඩම පටන් ගන්න. එතකොට තාමත් ඉවුඩ් ගත නැති කට්ටිය ඉන්නවනම් තම තමන්ගේ ආයතන වලට ගිහිල්ලා නිබන්ධන ලබා ගන්න. පෙබරවාරි මාසෙදී ඔයාට නොලැබුණා නම්, ඒ කියන්නේ ජනවාරි මාසෙ ඔයාට ඉවුඩ් එක ගත්තේ නැත්නම් ඔයාට ජනවාරි ඉවුඩ් එකත් ආයතනෙන් ඉල්ල ගන්න පුළුවන්. හැබැයි ඒ chance එක දෙන්නේ මේ ඉදිරි සතියේදී දෙකේදී විතරයි. මොකද නැත්නම් එහෙම ආයේ මාර්තු මාසේ යන කට්ටියටත් අපිට දෙන්න වෙයි ජනවාරි පෙබරවාරි ටියුට්. එහෙම ටියුට් දෙන්න නම් පුළුවන් කමක් නැත්තේ නෑ. මාර්තු මාසේදී දෙන්නේ මාර්තු මාසේ ටියුට් එක විතරයි. ආයේ පෙබරවාරි ආවද නැද්ද කියලා අපි අහන්නේ නෑ. ජනවාරි ආවද නැද්ද කියලා අහන්නේ නෑ. එතනින් පරණ ටියුට් දෙන එක අපි නවත්තනවා මේ මාසේ. හරි. ඒ නිසා ටියුට් ගත්තේ නැති කට්ටිය ඉන්නවා නම් ආයතනෙට ගිහිල්ලා ඉල්ල ගන්න. ජනවාරි ටියුට් එකත් ඔයාලට ඉල්ල ගන්න පුළුවන් කමක් තියෙනවා. හරි. එහෙනම් ඔය තමයි පොලිසැකරයිඩ් වල ලක්ෂණ. පළවෙනි එක ජලයේ දිය වෙන්නේ නැහැ. පැණි රස නැහැ. ඒ කියන්නේ සීනි නෙවෙයි. ස්පටික බවට පත් කරන්න බෑ. නිර්රොක්සිහාරකයි. ඒ වගේම කාබෝහයිඩ්‍රේට් සෑදෙන පරිදි ජල විච්ඡේදනය කළ හැකි. මේ කට්ටිය මොන අවයවික වෙනවද? බහු අවයවික වෙනවා. ඔවා තමයි මේ කට්ටියගේ ලක්ෂණ. හරි. අපි එහෙනම් ලියමු. අංක 1 ජලයේ දිය නොවේ. අංක 1 ජලයේ දිය නොවේ. අංකයක ජලයේදී නොවේ. අංකයක ජලයේදී නොවේ. ඕකම වෙන විදියකින් කියනවා ජල අද්‍රව්‍ය වේ කියලා. ජලයේදී නොවේ නැත්නම් ජල අද්‍රව්‍ය වේ. දෙක අංක දෙක. අංක දෙක පැණි රස නැත. පැණි රස නැත. පැණි රස නැත. ඒකනම් ලියන්නේ එනම් සීනි නොවේ. පැණි රස නැත එනම් සීනි නොවේ.
පැණිරස නැත එනම් සීනි නොවේ පැණිරස නැත එනම් සීනි නොවේ තුන ස්පටික බවට පත් කර නොහැකිය අංක තුන ස්පටික බවට පත් කර නොහැකිය ස්පටික බවට පත් කර නොහැකිය ස්පටික බවට පත් කර නොහැකිය අංක හතර නිර්ඔක්සිහාරකය නිර්රොක්සිහාරකය ඊළඟට කාබෝහයිඩ්‍රේට් සෑදෙන පරිදි කාබෝහයිඩ්‍රේට් සෑදෙන පරිදි කාබෝහයිඩ්‍රේට් සෑදෙන පරිදි ජල විච්ඡේදනය කළ හැකිය 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 ඊළඟ එක බහු අවයවික වේ ඊළඟ එක බහු අවයවික වේ හරි ඔන්න එතකොට දැන් අපි පොලිසැකරයිඩ් වල ලක්ෂණ කියන තැන දක්වා ඇවිල්ලා තියෙනවා පොලිසැකරයිඩ් වල ලක්ෂණ කියන තැන දක්වා ඇවිල්ලා තියෙනවා දැන් බලමු අපි මේ පොලිසැකරයිඩ් වලින් ජීවීන්ට තියෙන වැදගත්කම මොනවද කියලා. මේ පොලිසැකරයිඩ් වලින් ජීවීන්ට තියෙන වැදගත්කම. උදේ පළවෙනි වැදගත්කම තමයි ජීවීන්ට තියෙන ශක්ති ප්‍රභවයක් ලෙස වැදගත් වෙනවනේ. මේ 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 පොලිසැකරයිඩ් වැදගත් වෙනවා ශක්ති ප්‍රභවයක් විදියට. ශක්ති ප්‍රභවයක් විදියට වැදගත් වෙනවා. පැහැදිලිද? මොන ප්‍රභවයක් ලෙසද? ශක්ති ප්‍රභවයක් ලෙස මේ පොලිසැකරයිඩ් වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ පොලිසැකරයිඩ් වැදගත් වෙනවා සංචිත ආහාරයක් ලෙස. ජීවීන්ගේ මොන ආහාරයක් ලෙසද? සංචිත ආහාරයක් ලෙස පොලිසැකරයිඩ් වැදගත් වෙනවා. ඒ වගේම තමයි ජීවීන්ගේ ව්‍යුහමය සංඝටකයක් ලෙස වැදගත් වෙනවා පොලිසැකරයිඩ්. ජීවීන්ගේ මොන සංඝටකයක් විදියටද? ව්‍යුහමය සංඝටකයක් විදියටත් මේ පොලිසැකරයිඩ් වැදගත් වෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම වෙනත් කාබනික සංයෝග හදන්න වෙනත් කාබනික සංයෝග හදන්න මේ පොලිසැකරයිඩ් දායක වෙනවා වෙනත් කාබනික සංයෝග හදන්න වෙනත් කාබනික සංයෝග හදන්නත් මේ පොලිසැකරයිඩ් දායක වෙනවා ඉතින් ඔය විදිහට ගත්තාම පොලිසැකරයිඩ් වලින් ප්‍රයෝජන ගොඩාක් තියෙනවා එහෙනම් අපි එකින් එක ලියමින් සාකච්ඡා කරමු අංක එක ලියන්න එහෙමද බලන්න මාතෘකාව තියෙන්නේ අපේ මාතෘකාව තියෙන්නේ මෙහෙම කියන්නේ පොලිසැකරයිඩ් වලින්ම නෙවෙයි කාබෝහයිඩ්‍රේට් වලින් ජීවීන්ට ඇති වැදගත්. කාබෝහයිඩ්‍රේට් වලින් ජීවීන්ට තියෙන වැදගත්කම් කියලා කියවහම් පුතේ මොනසැකරයිඩ්ත් අයිති වෙනවා, ඩයිසැකරයිඩ්ත් අයිති වෙනවා, පොලිසැකරයිඩ්ත් අයිති වෙනවා. ඔක්කොම අයිති වෙනවනේ. කාබෝහයිඩ්‍රේට් වලින් ජීවීන්ට තියෙන වැදගත්කම්. ලියන්නකෝ අංක එක ශක්ති ප්‍රභවයක් ලෙස. අංක එක ශක්ති ප්‍රභවයක් ලෙස. අංක එක ශක්ති ප්‍රභවයක් ලෙස. මට කියන්න කොහොමද කාබෝහයිඩ්‍රේට් ශක්ති ප්‍රභවයක් ලෙස වැදගත් වෙන්නේ මේ කාබෝහයිඩ්‍රේට් පුතේ ශක්ති ප්‍රභවයක් ලෙස වැදගත් වෙන්නේ සෛල තියෙන්නේ අපේ මේ සෛල තුලදී ග්ලූකෝස් බිඳහැලලා තමයි ශක්තිය හදන්නේ ඔයාගේ සෛල වලදී ග්ලූකෝස් බිඳලා තමයි ශක්තිය හදන්නේ එතකොට ඒක ශක්ති ප්‍රභවයක් වෙනවනේ ශක්ති ප්‍රභවයක් වෙනවා ලියන්න තරුවක් දාලා වෙන පාටකින් ඔය අංක එක යට තේ පහලින් සෛල තුලදී ග්ලූකෝස් බිඳහැලලා ශක්තිය නිපදවයි සෛල තුලදී ග්ලූකෝස් බිඳහැලා 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 ශක්තිය නිපදවයි ශක්තිය නිපදවයි ඊළඟ පොතේ සංචිත ආහාරයක් විදියට කවුරු වැදගත් වෙනවද සංචිත ආහාරයක් විදියට කාබෝහයිඩ්‍රේට් වැදගත් වෙනවා මොනවද සංචිත ආහාර ගබඩා කරන ආහාර දැන් බොහොමයක් ශාකවල තියෙන සංචිත ආහාරය මොකද්ද පිෂ්ඨය ඊළඟට අපි ගත්තොත් එහෙම සතුන් තුල ග්ලයිකෝජන් විදියට මේ කාබෝහයිඩ්‍රේට් ගබඩා කරනවා කියලා කියනවා
एवागे वाट मतकाई तव संचित आहार सुक्रोस कीला कियन्ने उप बीट वागे शाकवल सुक्रोस कियन्ने संचित आहार अंक देक संचित आहार लेस क्रिया किरीम 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 पालिलियन अभी उदाहरण लिए हम बिना पाठ की बहु शाकोल इरलिया इराकार लिया पिस्ते बहु शाकोल पिस्ते बहु शाकोल पिस्ते बहु शाकोल पिस्ते पाले पहले लिया ना सातुन तुले बहु शाकोल पिस्ते सातुन तुले ग्लाइकोजन के लिया बहु शाकोल पिस्ते सातुन तुले लिया ग्लाइकोजन बहु शाकोल पिस्ते सातुन तुले लिया ग्लाइकोजन इला लिया उखा बीट शाकोल उखा बीट शाकोल उखा बीट शाकोल सुक्रोस उखा बीट शाकोल सुक्रोस उखा बीट शाकोल सुक्रोस उखा बीट शाकोल सुक्रोस कुकुले कुछ क्या गानों है ती मटक काटोगे ना वाहन विधिया क्या मेरे का दास के लिए हाँ बैठ के इधर कुकुल ही मनोबर तुम्हें लेकर तमाय पुते व्यूह में सांग टक गया विधि व्यूह के लगे ने जीवन के कोटा साधन ने वैध करते नो अगे जीवन के मनोकोटा साधन ने तो कार्बोहाइड्रेट वैध करते ऐ वाट मात के दे में समाहर सातुंगे देंगो ये आत्र बोड़ा होगे लगे अन वे इस्सा कुरुमिनिया तानफुल पेत्ता ये वाके काटे आत्र बोड़ा होन ये काटे की शरीरे पिटतीन तीन ना में इटी वाके ताट्टो एक हैदिला दिन काइटीन वाली इन तमाह हैदिला दिन उसे काइटीन के लगे अन ने पॉलिस काइटीन क्या ने पॉलिस तेरना ये तो एक आप उदाहरण पेन्ना पड़ो एक आप उदाहरण पेन्ना पड़ो व्यूह में संगठ क्या सा मे कटे वेदगा इलांट अभिगतोलोस शाक साइल बीत्य एलगी साइल बीत्य वगे वहद इना तुंगे निकली अन्न व्यूह में संगठ क्या क्लेस जीवीन के व्यूह में संगठ क्या क्लेस कार्बोहाइड्रेट वेदगा व्यूहमे सांगटकया क्लेश व्यूहमेय सांगटकया क्लेश व्यूहमेय सांगटकया क्लेश व्यूहमेय सांगटकया क्लेश पाले नूले लियान वेन पाटिंग उदाहरण शाक साइल बित्तीय एलगी साइल बित्तीय सैदीमट 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 इरागालियन सेल्यूलोस शाक साइल बित्तीय एलगी साइल बित्तीय सैदीमट इरागालियन सेल्यूलोस इरागालियन सेल्यूलोस उदाहरण क्या है आत्रपोडावन के उपचार में सैदीमट आत्रबोडावन्गे उच्चर्मे हा मंतव्य का किया ना आत्रबोडावन्गे उच्चर्मे हा दिलीर साइल बित्तीय सैदी मट 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 सेल्यूलोस आत्रबोडावन्गे उच्चर्मे हा दिलीर साइल बित्तीय सैदी मट सेल्यूलोस आत्रबोडावन्गे उच्चर्मे हा दिलीर साइल बित्तीय सैदी मट सेल्यूलोस इलान पुते विनात काबनिक संयोग हदन विनात काबनिक संयोग हदन उन आदमी विनात काबनिक संयोग
कार्बोहाइड्रेट डीएनए डीऑक्सीराइबो न्यूक्लिक एसिड आरएनए राइबो न्यूक्लिक एसिड डीएनए डीऑक्सीराइबो न्यूक्लिक एसिड आरएनए राइबो न्यूक्लिक एसिड वाट मत डीऑक्सीराइबोस वाट मत राइबोस दिबे मोनोसैकराइड अरे वगु आग दिबे मत वगु अंतिम तीर उड़ीन दिबे ओना पेर बल बुड़द मोनोसैकराइड वगु आगे ये वगु अटम तीर उड़ेना तीन अने उदाहरण पेंटोसिनी अटते डीऑक्सीराइबोस राइबोस डीएनए हादान डीऑक्सीराइबोस आरएनए हादान राइबोस उदाहरण नहीं तो उगाने नम दिन दिया उदाहरण लिया डीएनए सैदीमट डीएनए सैदीमट डीऑक्सीराइबोस दायक डीएनए सैदीमट डीऑक्सीराइबोस दायक डीएनए सैदीमट डीऑक्सीराइबोस दायक आरएनए सैदीमट आरएनए सैदीमट राइबोस दायक राइबोस दायक राइबोस दायक राइबोस दायक राइबोस दायक දැන් ඇයිද ඉවරත් ඇති නේද ඉඩ තියෙනවා නම් විතරක් ලියන්න ශාකවල ශාකවල ප්ලෝයම පටකය ඔස්සේ ශාකවල ප්ලෝයම පටකය ඔස්සේ ශාකවල ප්ලෝයම පටකය ඔස්සේ පරිවහනය වන ආහාරයේ ලෙස ක්‍රියාකිරීම ශාකවල ප්ලෝයම පටකය ඔස්සේ පරිවහනය වන ආහාරයේ ලෙස ක්‍රියාකිරීම शाकवल प्लोयम पटके ओस्से परिवहने वन आहारे लेस क्रियाकिरी शाकवल प्लोयम पटके ओस्से परिवहने वन आहारे लेस क्रियाकिरी उदे शाकवल आहार गीनियन पटके एट तमाई कियाने प्लोयम पटके कियला शाकवल आहार गीनियन पटके एट कियना प्लोयम पटके कियला एतोटे प्लोयम पटके दिगे गीनियने सुक्रोस कियन आहार सुक्रोस मतलब डाइसैकराइड सुक्रोस विदियट तमाई प्लोयम पटके दिगे आहार गीनियन्ने लिया उदाहरण सुक्रोस उदाहरण लिया सुक्रोस किरलियन सुक्रोस अरे वो ऐसी कार्बोहाइड्रेट वाली जीवित दिए ना प्रयोजन पीली बात होती है अभी टीला घटक आता कराना दिए ने कार्बोहाइड्रेट वाला कार्मिक बावित इलाट कार्बोहाइड्रेट हाँ दुना गनी में परीक्षा यार दे पिस्ते हाँ दुना गनी में परीक्षा ऑक्सीआरगसीन हाँ दुना गनी में परीक्षा निरोक्सीआरगसीन वर्गीयक बना सुक्रोस हाँ दुना गनी में परीक्षा ඒတိක තමයි අපිට ඊළඟ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒතර කාබෝහයිඩ්‍රේට් පාඩමට අපි වීඩියෝ හතරක් විදිහට තමා මේක සකස් කරගෙන යන්නේ. හරි. එහෙනම් අපි ඔතනින් මේ වීඩියෝ එකේ වැඩ කටයුතු අවසන් කරනවා.